ආයුබෝවන් මගේ හැම යාළුවෙක්ටම හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් ඔන්න හරිම දවසට හරිම වෙලාවට මගේ හැම යාළුවෙක්ම මම හම්බ වෙන්න ආවා අලුත්ම අලුත් විශේෂම විශේෂ පාඩමක් කරන්. දැන්ටමත් මගේ යාළුව දන්නව මොකද්ද මේ පාඩම කියලා. ඉතින් මම සරලව පැහැදිලි කරන්නම් මොකද්ද මේ පාඩම කියලා. ඉතින් ඇත්තටම අපි හැමෝම ඉංග්‍රීසි කතා කරන්න කැමති. ඉංග්‍රීසි කතා කරන්න අකමැති කෙනෙක් නැහැ. ඉතින් වැඩේ තියෙන්නේ මෙන්න මේකයි. ගොඩක් කට්ටිය ඉංග්‍රීසි දන්නේ නැහැ. ඉතින් මුකුත්ම දන්නේ නැති කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් මම කියන්නේ මෙහෙමයි. මේ අද පාඩම බලන්න. මේකේ තියෙන මේ වාක්‍ය ටික ඉගෙන ගන්න. කටපාඩම් කරගන්න. දැන් ගොඩක් වෙලාවට කියනවා කටපාඩම් කරගන්න එපා ඉංග්‍රීසි. එහෙම සාර්ථක වෙන්නේ නැහැ කියලා. මම කියන්නේ මෙන්න මේ වාක්‍ය ටික කටපාඩම් කරගන්න. ඔයා මුකුත්ම ඉංග්‍රීසි දන්නේ නැත්නම් මේ ටික කටපාඩම් කරගෙන ඔයාට පුළුවන් මේ ටික පාවිච්චි කරන්න. එදිනෙදා පාවිච්චි කරන්න. මොකද මේ ටික පාවිච්චි කරාම කට්ටියක් ඉස්සරහා මේ වාක්‍ය ටික පාවිච්චි කරොත් එයාලට අපිට හේතු ගන්නන්න පුළුවන් ඔයා ඉංග්‍රීසි දන්න කෙනෙක් කියලා. ඒකට අපි හැමෝම ආසයිනේ. ඉතින් මෙන්න මේ විදිහට ආරම්භ ගන්න. මොකද්ද කරන්න ඕනේ? අද මම මේ දින වාක්‍ය ටික කටපාඩම් කරගන්න. පොතක ලියා ගන්න, කොලේක ලියා ගන්න. ඒ කියන්නේ තමන්ට හැම තිස්සෙම බලන්න පුළුවන් තැනක ලියා ගන්න. නැත්නම් තමන්ගේ ෆෝන් එකට දාගන්න මේ වාක්‍ය ටික. එහෙම කරලා මොකද්ද කරන්න ඕනේ? මේවා ඔයා යන යන තැන පාවිච්චි කරන්න. තේරුණා නේද? ඉතින් මේකේ පොඩි විශේෂ දෙයක් කියන්න ඕනේ. මොකක්ද දන්නද මේ විශේෂ දේ? ඉතින් මේ වාක්‍ය පාවිච්චි කරලා අපි කරන්න හදන්නේ මොකද්ද? අනිත් කෙනාට, අහන් ඉන්න කෙනාට, ඔයා දිහා බලන් ඉන්න කෙනාට මට කියන ඔයාට ඉංග්‍රීසි පුළුවන් කියලා හේතු ගන්නන්නයි යන්නේ. ඉතින් එතකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපි එහෙම හේතු ගන්නන්න යනකොට එයත් අපෙන් ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයක් අහුව මොකද වෙන්නේ? එතකොට අපි අමාරුව වැටෙනවා. ඒකෙන් හින්දා මේක පාවිච්චි කරන වෙලාවක් තියෙනවා. කියන්නේ එයාට මොකක් හරි ඉංග්‍රීසියෙන් කියලා ඔයා ඉතින් යනවා නම් ආපහු ඔයා ප්‍රශ්න අහන්නේ නැහැනේ. අන්න ඒ වගේ අවස්ථාවලදී තමයි අපිට මේ වාක්‍ය ටික පාවිච්චි කරන්න පුළුවන්. තේරුණා නේද? ඉතින් ඔක සරලවම මතක තියාගන්න. ඔයාට මේ ටික පාවිච්චි කරොත් කට්ටියක් ඉස්සරහා ඔයාට ඉංග්‍රීසි පුළුවන් කියලා කට්ටියට පෙන්වන්න පුළුවන්. ඉතින් මේ වාක්‍ය ටික හොඳටම ප්‍රැක්ටිස් කරගන්න. කටපාඩම් කරන්නත් කලින් මේවා හොඳටම සද්දේ දාලා කියන්න. මේවා සද්දේ දාලා කිව්වොත් තමයි තමන්ගේ ඔළුවට නිකම්ම දාගන්න පුළුවන්. නැත්තම් කටපාඩම් කරගත්තොත් මොකද වෙන්නේ? මේ දවස් දෙකක් තියේ අමතක වෙලා යයි. ඒකින්ද කටපාඩම් කරගන්න. හැබැයි ඊටත් වැඩිය සාර්ථක දේ මොකද්ද? මේවා කට අරලා හොඳ සද්දෙන් කට්ටියත් එක්ක කතා කරන්න. නැත්තම් තමන්ම සද්දෙන් කියන්න. ඉතින් එහෙනම් දැන් අපිට බලන්න පුළුවන් මොනවද මේ වාක්‍ය ටික කියලා. හැමෝම හරියට මේ ටික ඉගෙන ගන්න. බල මොකද මුල්ම වාක්‍ය කියලා. මුල්ම වාක්‍ය විදිහට තියෙන්නේ මේ thank you very much කියන එක. thank you. ඔයාලට කවුරු හරි උදව්වක් කරොත් අනිවාර්යෙන්ම මේක කියන්න අමතක කරන්න එපා. thank you very much කොහොමද කියන්නේ? thank you කියලානේ අපි කියන්නේ. මේ thank you very much කියලා කියන ටිකක් දිගට. එතකොට ලස්සනයි. thank you very much. මුලින්ම තව දෙයක් කියන්න ඕනේ. මේවා ඉතින් දන්න කට්ටිය ඕන තරම් ඇති. කියන්නේ ගොඩක් කට්ටිය මේවා දන්නම ඇති. දන්න කට්ටියට නෙමෙයි මම මේවා කරන්නේ. මේවා නොදන්න කට්ටියට. ඒකෙන් ද දන්නේ නැති කට්ටිය මේ ටික හරියට ඉගෙන ගන්න. මේ thank you කියන එක අපි හැමෝම දන්නවා. නොදන්න කෙනෙක් ඉන්නොත් මේක ලස්සනට කියන්නේ thank you very much. මොන හරි ඔයාලට කවුරු හරි උදව්වක් කළොත් thank you very much අන්න එහෙම කියන්නේ. එතකොට එයා දන්නවා මෙයා යමක් කමක් දන්න කෙනෙක් කියලා. thank you very much. ඊළඟ එක තියෙන්නේ you are most welcome. කවුරු හරි ඔයාලට thank you කිව්වොත් මොකක් හරි උදව්වක් කළා ඔයාලට කවුරු හරි thank you කිව්වොත් thank you very much කිව්වොත් ඔයා මොකද්ද කියන්න ඕනේ? මොකද නොකිය ඉන්න එපා. ලස්සනට කියන්න you are most welcome. you are most welcome. දැන් ගොඩක් කට්ටිය කියන්නේ you are welcome කියලා. හරිද? එහෙම ඕනේ. you are most welcome දෙකම එකයි. ලස්සන්ට ඔය විදිහට කියන්න. you are most welcome. කොහොමද? you are most welcome. ඉතින් ඊළඟ එක තමයි ඔයාගෙන් කාට හරි වැරද්දක් වුණොත්, ඒ කියන්නේ පොඩි හරි චූටි හරි වැරද්දක් වුණොත්, ඒ කියන්නේ ඔයාヒඳ කවුරු හරි කරදරයකට පත් වුණොත්, පොඩි හරි වෙලාවකට චූටි හරි කරදරයක් වුණොත් ඔයාට කියන්න පුළුවන් I am really sorry for the disturbance. 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 I'm really sorry for the disturbance. අන්නොම කියන්න පුළුවන් කාදරයට සමා වෙන්න. කොහොමද කියන්නේ? I am really sorry for the disturbance. ඉතින් ඒ වගේම තව එකක් කියන්න පුළුවන්. මොකද්ද? Sorry for the inconvenience. අපහසුතාවයට සමා වෙන්න. Sorry for the inconvenience. අන්න ඒකත් ඔය විදිහටම use කරන්න පුළුවන්. ඔයාගේ තින් කාට හරි වැරද්දක් වුණොත්, පොඩි හරි අතපසු වීමක් වුණොත් අන්න ඒ වගේ තැන්වලදී ඔයාට ඒක පාවිච්චි කරන්න පුළුවන්. Sorry for the inconvenience. අනේ අපහසුතාවයට සමා වෙන්න. Sorry for the inconvenience. තේරුණා නේද? ඉතින් ඔන්න ඔය දෙකම ඉගෙන ගන්න ඕනේ. I'm really sorry for the disturbance. නැත්තම් sorry for the inconvenience. ඉතින් මම හිතනවා කොහොමදට මොළුවට යන්නේ නැති කියලා. බලමු ඊළඟ එක මොකද්ද කියලා. ඊළඟට තියෙන්නේ මේ good morning, good afternoon and good evening. ඉතින් මේක පාවිච්චි කරන්න අනිවාර්යෙන්ම ගොඩක්ම ගොඩක් ලස්සනයි. good morning උදේ වෙලාවට උදේ කවරි හම්බුනහම hello good morning අන්න එහෙම කියන්න. ඊට පස්සේ good afternoon දවල්ට නම්. ඊට පස්සේ හවසට රැට good evening හම්බුනහම යනකොට good night කියන්න. good night, good evening, good afternoon, good morning. ඊට පස්සේ මෙන්න මෙහෙම කියන්න පුළුවන්. nice to meet you. ඔයාව හම්බවීම සතුටක්. ඔයාව හමුවීම සතුටක්. ඔයාව
හම්බුන එක සතුටක් කියන එක තේරෙනවා නේද nice to meet you nice to meet you අන්න ඒකත් අනිවාර්යම කියන්නේ කොහොමද ඔයාව හම්බු වීම සතුටක් nice to meet you ඉතින් ඔබත් කියන්න පුළුවන් කවාරි හම්බුනහම හම්බ වෙලා යනකොට nice to meet you තේරෙනවා නේද ඉතින් මේ nice to meet you වගේම තව දෙකක් තියෙනවා මේකත් ඉගෙන ගන්න see you later ඔයා කවාරි හම්බ වෙලා යනවනම් see you later පස්සේ හම්බ වෙමු හරි අන්න ඒ වගේ අදහසක් තමයි ඒක ඉන්නේ නැත්තම් කියන්න පුළුවන් catch you later ඒ කියන්නේ පස්සේ හම්බ වෙමු කියන අදහස ඉතින් see you later නැත්තම් catch you later පස්සේ හම්බ වෙමු ඉතින් ඔය වගේ ඊළඟ එක තමයි I really appreciate your help. I really appreciate your help. ඒ මොකද්ද ඒ කියන්නේ? ඉතින් ඒකින් කියන්නේ ඔයාගේ මේ උදව්ව help එක මම appreciate කරනවා. ඒ කියන්නේ අගය කරනවා. කවුරු හරි වාට උදව්වක් කරොත් ටක් ගාලා මෙන්න මේක කියන්න. I really appreciate your help. තේරුණා නේද? I really appreciate your help. ඉතින් ඔක ඉගෙන ගන්න. Appreciate කියන්නේ අගය කරනවා. Your help ඔයාගේ උදව්ව. I really appreciate your help. ඊළඟ එක බලමු. කාට හරි වා කතා කරනකොට ෆෝන් එකෙන් කතා කරනකොට වෙන්න පුළුවන් නැත්තම් කොහෙට හරි ගිහිල්ලා කතා කරන්න වෙන අවස්ථාවක් වෙන්න පුළුවන් කාට හරි. එතකොට වා කෙලිම මේ ගිහිල්ලා එයාට ඔයාගේ ප්‍රශ්න කියන්න යන්න එපා. කෙලිම මුලින්ම කියන්න excuse me sir නැත්තම් excuse me miss අන්න එහෙම කියන්න ඕනේ. තේරුණා නේද? නැතුව මේ නිකම්ම කඩාගෙන ගිහිල්ලා ඔයා එයාට කතා කරන්න යන්න එපා. ඒව හරි නැහැ. තේරුණා නේද? අපි හරි විනයක් ඇතුව හැමතිස්සෙම වැඩ කරන්න ඕනේ. ඒකින්ද කියන්න පුළුවන් කෙලිම කාට හරි කතා කරන්න කලින් excuse me sir excuse me miss අන්නේ එහෙම කියලා ඔයා යාට කතා කරන්න ඔයාගේ ප්‍රශ්න යාට කියන්න තේරෙනව නේද excuse me miss excuse me sir තේරුණාද ඉතින් ඕකත් ඉගෙන ගන්න ඉතින් ඊට පස්සේ ඔයා නිකන් හිතන්න ඔයා ආසෙ හිතන දේක් කවුරු හරි කරනවා එතකොට ඔයාගේ කටින් එන්නේ මොකද්ද wow මරුනේ ෂා මරුනේ ඉතින් අන්නේ කොහොමද මේ ඉංග්‍රීසි වලින් කියන්නේ ලස්සනයි that sounds great අන්නේ එහෙම that sounds great ආ මරු තේරුණා නේද that sounds great නැත්නම් that sounds good එහෙම කියන්න පුළුවන් නැත්නම් that sounds fantastic අන්නේ එහෙම කියන්නත් පුළුවන් that sounds great කොහොමද that sounds මේක sound නෙමෙයි sounds කියලා s එකක් එන්න ඕනේ right That sounds great. නැත්තම් that sounds fantastic. අන්නේම කියන්න පුළුවන් මරු කියන අදහස. That sounds great. නැත්තම් that sounds fantastic. අන්නේම කියන්න. ඉතින් ඕක හොඳටම පුරුදු වෙන්න. මොකද ගොඩක් වෙලාවට ඔයාට මේ වචනේ කියන්න ඕන වෙනවා. මරු කියන අදහස. එතකොට මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. That sounds great. That sounds fantastic. ඔය දෙකෙන් එකක් හොඳේ. That sounds great හරි. නැත්තම් that sounds fantastic කියන එක හරි. දෙකම එකයි. නැතුව මේ දෙකම යූස් කරන්න යන්න එපා. එතකොට කැත එකක් යූස් කරන්න. That sounds great. තේරුණානේද දැන් අනිත් දේ තමයි මෙන්න මේක දැන් නිකන් හිතන්නකෝ කොයි හරි ඉන්නවා එතන යන මිනිස්සෙක් ඔයාගේ ඇඟේ හැප්පෙනවා එතකොට එයා කියනවා අනේ sorry very sorry කියනවා ඉතින් එතකොට ඔයාට කියන්න පුළුවන් මොකද්ද it doesn't matter මොකද්ද ඒක කමක් නැහැ it doesn't matter it doesn't matter මේ doesn't කියන්නේ does not කියන එක right කොහොමද කියන්නේ it doesn't matter තව එකක් උගන්වන්න never mind ගණන් ගන්න එපා it's okay කියන එක right it doesn't matter එකමක් නැහැ නැත්තම් never mind එකමක් නැහැ කියන එක ගණන් ගන්න එපා තේරුණා නේද ඉතින් ඔන්න ඔය දෙකත් හොඳටම ඉගෙන ගන්න ඕනේ නිකන් හිතන කවුරු හරි ඔයාලට මොකක් හරි දෙයක් කියනවා එතකොට ඔයාලට ඒක ඇහෙන්නේ නැහැ ඔයාලට කියන්න ඕනේ අනේ මේ ආපහු එක කියන්න කියලා could you repeat that please අන්න එහෙම කියන්න පුළුවන් could you repeat that please could you repeat that please දැන් අනිත් එක මෙන්න මේක විශේෂම විශේෂ දෙයක් මේක හරියටම දැනගන්න ඕනේ නිකන් හිතන්න කවුරු හරි ඉස්සරහා ඔයාත් එක්ක කවුරු හරි ඉංග්‍රීසියෙන් කතා කරනවා ඔයාලට එතකොට කර කියා ගන්න දෙයක් නැති වෙනවා එතකොට ඔයා ඉංග්‍රීසි වලින්ම කියන්න අනේ සිංහලෙන් කතා කරන්න පුළුවන්ද could you please speak in සිංහල Could you please speak in Sinhala? අනේ සිංහලෙන් කතා කරන්න පුළුවන් ද ඔයාට? Could you please speak in Sinhala? Could you please speak in Sinhala? ඉතින් ඔක අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න. Could you please speak in Sinhala? අනේ ඔයාට සිංහලෙන් කතා කරන්න පුළුවන්ද? බලමු ඊළඟ එක මොකද්ද කියලා. ඉතින් ගොඩාක් වෙලාවට කාවරි හම්බ වුණාම වගේ යාළුවෙක් වෙන්න පුළුවන් නැත්නම් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට එයාගෙන් සේවාවක් ලබා ගන්න අවශ්‍යතාවයක් තියෙන පුළුවන්. එතකොට ඔයාට අවශ්‍ය දේ තමයි එයාගේ දුරකථන අංකය. ඒ කියන්නේ එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක්. කොහොමද ඒක ඒල්ලන්නේ? Can I have your contact number? Can I have your contact number? මේක contact number කියන පුළුවන්. Can I have your contact number? Can I have your? මේක ගොඩක් කට්ටිය මේ your කියලා තමයි pronounce කරන්නේ. ඒක වැරදි හරිම හරි pronunciation එක ඉගෙන ගන්න. Can I have your contact number? Can I have your contact number? ඉතින් මේ අන්න එහෙමයි ඒක හරියට pronounce කරන්නේ මේ your නෙමෙයි your. Can I have your contact number? ඉතින් මම හිතනවා කොහොඳටම තේරෙන්නේ නැති කියලා. දැන් කවුරු හරි ඔයාගෙන් contact number එක ඉල්ලුවා, දුරකථන අංකය ඉල්ලුවා. ඉතින් එතකොට මේ 0617 146 43 424 එහෙම කියනවද? නෑ. ඔයාට කියන්න පුළුවන් ඒක ලස්සනට ඉංග්‍රීසි වලින් not 71 අන්න not එකෙන් පටන් ගන්න 0 not 71 46 43 424. මම මගේ number එක කිව්වේ. ඉතින් අන්න ඒ වගේ ඒකත් ඉගෙන ගන්න. ඉංග්‍රීසි වලින්ම කියන number එක not 112 not 71 not 77 not 78 ඉතින් not 72
අන්න ඕනම දෙයක් ඔයාට කියන්න පුළුවන් ඉංග්‍රීසි වලින් ඕනම නම්බර් එකක් ඉංග්‍රීසි වලින් කියන්න ඉගෙන ගන්න 0714643424 අන්න එක ඉගෙන ගන්න හොඳට පාඩම් කරගන්න එක එතකොට පැටලෙන්නේ නැතුව කියන්න පුළුවන් නැත්නම් ඒ වෙලාවේ ඔයා මේ ඉංග්‍රීසි වලින් හිතලා හිතලා කියන්න ගියොත් ඊට වැඩිය හොඳයි සිංහලින්ම කියන එක තේරුණාද එතකොට එයාට නම්බර් එක දෙන්න හම්බ වෙන්නේ නැත්නේ එක්කෝ ආ වැරදි නම්බර් එකක් දෙයි ඔයාට පැටලෙයි දැන් 1 එකට 2 කියයි 2 එකට 1 කියයි 4 එකට 6 කියයි එහෙම නෙමෙයි හරියට එක පාඩම් කරගන්න ප්‍රැක්ටිස් කරගන්න හරි ලස්සන්ට එන්න පුළුවන් 0714643424 ලස්සන්ට කවුරු හරි නම්බර් කිල්ලොත් ඉංග්‍රීසි වලින් දෙන්න. ඉතින් ඊළඟට තියෙන්නේ මෙන්න මේක give me a second. කවුරු හරි වාට කතා කරනවා වෙන්න පුළුවන්. මොකක් හරි වැඩ කර කතා කරනවා වෙන්න පුළුවන්. ඔයා කියනවා මේ තප්පරය දෙන්න. give me a second. අන්න එක ලස්සන්ට යූස් කරන්න. give me a second. give me a second. give me a second. ඉතින් ඕක හරියට ඉගෙන ගන්න ගොඩක්ම අවශ්‍ය වෙන වාක්‍යයක්. තේරුණා නේද? ඉතින් ඊළඟ එක තමයි මම ඉස්සෙල්ලත් කියලා දුන මේ වගේ එකක්. ඉතින් මේකත් ඉගෙන ගන්න. ඔයාට කවුරු හරි help එකක් කරොත්, ඉතින් ඔයාට කියන්න පුළුවන්. ඔයාගේ සේවයට ගොඩක් ස්තුතියි. කවුරු හරි ඔයාට මොන හරි දෙයක් කරලා දුන්නොත්, ඔයාගේ සේවයට ගොඩක් ස්තුතියි. කොහොමද කියන්නේ? thank you for your great service. thank you for your great service. hey, how can I help you? hey, ඔයාලන් කවුරු හරි ඉන්නවනම්, එයා මොකක් හරි ප්‍රශ්නයක ඉන්නවනම්, නැත්නම් එයාට මොන හරි උදව්වක් කරන්න පුළුවන් නම්, ඒ වගේ අවස්ථාවක ඔයාට අහන්න පුළුවන් එයාගෙන් කෙලින්ම. hey, how can I help you? තේරුණාද? hey, how can I help you? how can I help you? නිකන් හිතනවා සුපර් මාකට් එකකට යනවා. එතන කවුරු හරි කෙනෙක් මොන හරි හොයනවා. ඉතින් ඔයාට තේරෙනවා, ආ මෙයා මේ මොකක් හරි ප්‍රශ්නයක ඉන්න, මෙයාට මේක හොයාගන්න බැරුව ඉන්න. ඔයා දන්නවා. කෙලින්ම ඔයාට අහන්න පුළුවන් මොකක් හරි මෙන්න මේ වගේ දෙයක්. ඒකට කෙලින්ම ඔයාට මේ වගේ දෙයක් අහන්න පුළුවන්. hey, how can I help you? එතකොට එයා කියයි ඔයාට එයාගේ ප්‍රශ්නේ මොකක්ද කියලා. එතකොට ඔයාට උදව් කරන්න පුළුවන්. hey, how can I help you? ඊළඟ එක තමයි wow, it's amazing. තේරුණා නේද? අර ඉස්සෙල්ල මං කියලා දුන්නේ that sounds great කියලා. අන්න ඒ වගේ එකක්ම තමයි මේකත්. it's amazing. එක මාරු මාරයි කියන අදහස. මේකත් ඉගෙන ගන්න. wow. අන්න එකෙන් wow, මරුනේ. wow, it's amazing. තේරුණා නේද? wow, it's amazing. අන්න එක හරියට ඉගෙන ගන්න. ගොඩක්ම ගොඩක් වැදගත් වෙන වාක්‍යයක්. ඔක ලස්සනට කියන්න පුළුවන්. ඉතින් මේක හැම වෙලාවෙම ඔයාට use කරන්න පුළුවන්. wow, it's amazing. තේරුණා නේද? බලමු ඊළඟ එක මොකද්ද කියලා. oh, I don't like it. oh, I don't like it. ඔයා මොන හරි දෙයකට අකමැති නම් කවුරු හරි පෙන්නනවා මේකට කැමතිද? oh, I don't like it. ඉතින් අන්න එහෙම කියන්න පුළුවන්. oh, වාටක වාට පුදුමෙන්. ඕ ආයි ඩොන්ට් ලයික් ඉට්. ඊළඟට තියෙන්නේ කන්ග්‍රැචුලේෂන්ස් මිස්ටර් අෂෙන්. ඒකෙන් මොකද්ද? සුබ පැතුම්. ඔයාට කවරි හම්බ වෙනවා. නිකන් හිතන්න එයා විභාගයකින් පාස් වෙලා නැත්නම් එයාට මොන හරි දෙයක් ලැබිලා තේරෙනවාද? එයාට උසස් වීමක් හම්බ වෙලා. එතකොට ඔයාට එක පාට මූණේ සතුටක් පුරවගෙන එයාට සුබ පතන්න පුළුවන්. කන්ග්‍රැචුලේෂන්ස් මිස්ටර් අෂෙන්. අන්න එහෙම පාවිච්චි කරන්න. මේ මිස්ටර් අෂෙන් මේකත් ඉගෙන ගන්න. මේ මිස්ටර් කියන එක හැම වෙලාවෙම පාවිච්චි කරන්න පිරිමි කෙනෙක්ට. නැත්නම් ගැහණු කෙනෙක්ට නම් මිස් කියලා. විවාහ වෙලා කියලා ඔයා දන්නවනම් එයා කාන්තාවක් නම් මිසිස් කියන එක පාවිච්චි කරන්න. තේරුණා නේද? මේ මිස්ටර් මිස් කියන එක හැම තිස්සෙම පාවිච්චි කරන්න. ඒකට මේ හිතන්න එපා මෙයා මේ අපිට වැඩිය මේ පහත් රැකියාවක් කරන්නේ, අපි වගේ උසස් නැහැ, එහෙම දේවල් නැහැ. අපි හැමෝම එක මිනිස්සු පිට රටකට ගිහිල්ලා බලන්න. ඒ මිනිස්සු අනිත් කෙනාට කොහොමද ගෞරවය දෙන්නේ කියන එක මේ මිස්ටර් නැත්තම් මිස් කියන එක අනිවාර්යයෙන්ම නමක් ඉස්සරහදී පාවිච්චි කරන්න. ඉතින් ඒ වගේම මේ සර් කියන එකත් පාවිච්චි කරන්න. එක්ස්කියුස් මී සර්, මම අර ඉස්සෙල්ලා කියලා දුන්නේ මේ සර්, සර් කියන එක නැත්තම් මිස් කියන එක. ඔයා මොකක් හරි ආයතනයකට ගියොත් ඒගොල්ලෝ ඔයාට ගොඩක් වෙලාවට කතා කරන්නේ සර් මිස් කියලා. අපිත් දැනගන්න ඕනේ ඒගොල්ලන්ට ඒ ගෞරවය දීලා කතා කරන්න. තේරුණා නේද? ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ওই සිංහලෙන් කියන්නේ මහත්තයා, නෝන, ওই වගේ දේවල් කියනවනේ. ඉතින් අන්න ඒ වගේ මේ ඉංග්‍රීසි වලින් ලස්සන්ට එන්න සර් මිස්. ඒ කියන්නේ ඒක හිතන්න එපා එහෙම කිව්ව කියලා ඔයාව පහත් වෙනවා. එහෙම දෙයක් නැහැ. එහෙම කරොත් ඔයාට තව ගෞරවයක් හම්බ වෙනවා. තේරුණා නේද? අපි හැමෝම හැමෝටම එක විදියට සලකන්න ඕනේ. තේරුණාද? ඒක මේ උසස් නිලධාරියෙක්ට විතරක් මේ සර් කියනවා මිස් කියනවා එහෙම දෙයක් නෙමෙයි. ඒ කියන්නේ හැම කෙනෙක්ටම, පොල් කඩන මහත්තයෙක්ට වුණත්, කොණ්ඩේ කපන මහත්තයෙක්ට වුණත්, ඉතින් ඒ වගේ කොන්දොස්තර වැඩේ කරන මහත්තයෙක්ට වුණත්, ඒ කියන්නේ රියදුරු මහත්තයෙක්ට වුණත්, හැම තිස්සෙම මේ සර් කියන්නේ. තේරුණාද? ඉතින් අන්න ඒ වගේ දේවල් කරන්න. දැන් මේ කුණු අදින ට්‍රැක්ටර් වල වැඩ කරන කට්ටිය ඉන්නේ, ඒ වැඩ කරන මහත්තයෙක්ට, ඒ වගේ මේ නෝන කෙනෙක්ට අනිවාර්යම මේ සර් මිස් කියලා කතා කරන්න. තේරුණාද? අපි හැමතිස්සෙම ඔහොම ගෞරවයක් දීලා තමයි කාට වුණත් කතා කරන්න ඕන. ඉගෙන ගන්න ඒක. තේරුණාද? දැන් මේකෙන් මම කියලා දුන්නේ congratulations Mr. Ashen. තේරුණා නේද? congratulations Miss Ruvini. ඉතින් අන්න ඒ විදිහට යූස් කරන්න. congratulations. ඊළඟ එක තමයි ඔයාට කවුරු හරි ෆෝන් කෝල් එකක් දුන්නොත්, ඔයාට ටෙලිෆෝන් කෝල් එකක් දුන්නොත්, ඔයා ඒ වෙලාවේ busy නම් ඔයාට ලස්සනට කියන්න පුළුවන් I'm quite busy right now. මම දැන් පොඩ්ඩක් busy කියන එක. I'm quite busy right now Miss Ruvini. Miss Ruvini දැන් මම මේ වෙලාවේ busy. I will call you later.
I will call you later. මම ඔයාලට පස්සේ කතා කරන්නම්. අන්න එහෙම කියන්න පුළුවන්. ලස්සන්ට ඉංග්‍රීසි වලින්ම කියන්න පුළුවන්. I will call you later කියන්නත් පුළුවන් නැත්නම් I'll call you later. I'll call you later එහෙම කියන්නත් පුළුවන්. I'm quite busy right now Miss Ruini. I'll call you later. ඉතින් ඔන්න විදිහට කියන්න පුළුවන්. තේරුණා නේද? බලමු එහෙනම් මොකද්ද අන්තිමට අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලාද? I'm done. I'm done. ඒ කියන්නේ ඉවරයි කියන එක. නිකන් හිතන්නකෝ ඔයාලට මොන හරි දෙයක් කියන්න ඕනේ ඉවරයි කියලා. ඔයාලට දැන් කවුරු හරි ගුරුවරයෙක් හරි කවුරු හරි මොන හරි දෙයක් කරන්න කියනවා. ඒ කියන්නේ පොඩි වැඩක් දෙනවා ටක් ගාලා විනාඩි 5ක් දෙනම් ඉවර කරන්න කියලා. එතකොට ඔයා ඉවරයි නේ කියන පුළුවන්. I'm done. I'm done. ඉවරයි. මං ඉවරයි. තේරුණා නේද? ඉතින් කාල ඉවරයි. I'm done eating. අන්න එහෙම කියන පුළුවන් I'm done ඕනම දෙයක් ඉවරුනහම කියන පුළුවන් I'm done තේරුණා නේද I am done කියන එක I'm done මෙතනට ඕනම වචනයක් දාන්න පුළුවන් මෙන්න මේ විදිහට I'm done writing මම ලියලා ඉවරයි I'm done eating මං කාලා ඉවරයි නැත්නම් I'm done speaking මං කතා කරලා ඉවරයි තේරුණා නේද ඉතින් අන්න ඒ වගේව දාන්න පුළුවන් මේ ing කියන එක දාන්න speaking writing eating අන්න ඒ වගේව දාන්න පුළුවන් drinking හරි I'm done කවුරු හරි කෙනෙක් ඔයාලට වැඩක් දීලා ඉවරනකම් එතන ඉඳන් බලන් ඉන්නවනම් ඔයා ඉවරන ගමන් කියන්න පුළුවන් I'm done Hey, excuse me. I'm done. තේරුණා නේද? I'm done. ඉතින් මම හිතරෝ මේ අද කියලා දුන්න මේ ටික හොඳට මගේ ළඟ ඔලුවට යන්නේ නැති කියලා ආපහු එකසරයක් කියන මේව පාවිච්චි කරන්න ඕනේ කොහෙද? ඔයාට කාට හරි ඉංග්‍රීසි පුළුවන් කියලා පෙන්නන්න ඕන නම් කොහෙට හරි ගියාම ඔයාට මෙන්න මේ දේවල් ටික පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ දුරකථනයෙන් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය කට්ටියක් ඉන්න වෙලාවට වෙන්න පුළුවන්. කොහෙට හරි ගියාම වෙන්න පුළුවන්. කට්ටිය පිරිසක් ඉන්න තැනක් වෙන්න පුළුවන්. මේව පාවිච්චි කරන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ටික කටපාඩම් කරගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේව හොඳට ප්‍රැක්ටිස් කරන්න. තේරුණා නේද? මොකද මගේ අනිත් පාඩම් හැම එකම කියන්නේ කටපාඩම් කරන්න එපා. හොඳට ප්‍රැක්ටිස් කරන්න කියලා. අද මම මේ පාඩම් විශේෂම කළේ මුකුත්ම ඉංග්‍රීසි දන්නේ නැති කෙනෙක්ට. තේරුණාද? මේ ටික ප්‍රැක්ටිස් කරගත්තොත් ඔයාට පොඩ්ඩක් තැනකට ගිහිල්ලා මොනවා හරි දෙයක් කරගන්න පුළුවන්. තේරුණා නේද? කට්ටියට කියන්න පුළුවන් මේ මාකටිය පාඩම් කරගත්ත කියලා මොනව කරන්නද? ඉතින් එහෙම හිතන කට්ටිය ගැන ප්‍රශ්නයක් නැහැ. එහෙම හිතන කට්ටිය එහෙම හිතපු දෙයක් කමක් නැහැ. තමන් මේ ටික පාඩම් කරගන්න. මේ පාඩම් කරනවා කියන එකෙත් පොඩි අමුතු දෙයක් තියෙනවා. මොකද ඔයා මේවා පාඩම් කරලා තැනකට ගිහිල්ලා පාවිච්චි කරලා බලන්නකෝ. ඔයාට ඊට පස්සේ ආසාවක් එනවා. වව් මරුනේ. මම පොඩ්ඩක් මෙතන හයිලයිට් උනානේ. දැන් මම මේ ටික පාඩම් කරලා මේ ටික දන්න හින්දනේ මට මේක උනේ. එහෙනම් මම මේ ඉංග්‍රීසි ටික දැන් ඉගෙන ගන්න ඕනේ. ඔයාට ආසාවක් එනවා. තේරුණා නේද? ඉතින් ඒකයි මම කියන්නේ මේ ආසාව ඇති කරගන්න හැමතිස්සෙම. කටපාඩම් කළා හරි කමක් නැහැ. මුලින්ම ඉංග්‍රීසි වලට තියෙන ආසාව ඇති කරගන්න. මල තාත්තලා ඔයාට කියන්න පුළුවන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ගිහිල්ලා කියලා නෑ. දැයක් කියන්න පුළුවන් යාළුවෙක් කියන්න පුළුවන්. හැබැයි ඔයාට ආසාවක් නැත්නම් ඔයාට ඉගෙන ගන්න හිතෙනවද? නෑ. මුලින්ම ආසාව ඇති කරගන්න. ඉතින් ඒ ආසාව ඇති කරගන්න පුළුවන් මේ කටපාඩම් කරලා හරි. තේරුණාද? එක්තරා දුරකට කටපාඩම් කරලා තමන්ගේ ආසාව හදා ගන්න. මට ඉංග්‍රීසි දැන් ඉගෙන ගන්න ඕනේ මම ආසයි මම ඕන කට්ටක් කනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න අන්න ඒක තේරුණා නේද ඉතින් ඒ වගේ මතක් කරන්න කැමති ගොඩාක් කට්ටිය මොකද මේ කරන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න වුණාම ක්ලාස් යනවා ඉංග්‍රීසි ක්ලාසස් වලට යනවා මමත් ක්ලාස් කරනවා හැබැයි මම කියන්නේ එහෙම ක්ලාස් යන්න ඕන කියලා දෙයක් නැහැ ඉංග්‍රීසි හදා ගන්න ඉතින් අපිට දකින්න පුළුවන් ගොඩාක් කට්ටිය මේ ක්ලාස් යන්නේ නැති කට්ටිය ඉංග්‍රීසි හොඳට කතා කරනවා කොහොමද ප්‍රැක්ටිස් එක වරද්ද වරද්ද කතා කරන්න මේ දන්න වචන දෙක තුන ඔහේ කතා කරන්න තේරෙනවද කවුරුත් මේ වැරදුනා කියලා ඔයාගේ මේ ලකුණු කපන්නේ නැහැ ඔවත් එක තරහ වෙන්නේ නැහැ හැබැයි hina වේ ඔයාට ඔයා වැරද්දුවොත් ඒ කියන්නේ දන්න කෙනෙක් එක්ක ඉංග්‍රීසි කතා කරන්න ගිහලා ඔයා වැරද්දුවොත් එයා ඔයාට hina වේ ඒව ගණන් ගන්න එපා එහෙම මෝඩ මිනිස්සුත් එක්ක කතා කරන්න යන්නත් එපා ඒ වගේ මිනිස්සෙක් ඔයාට hina වුණා කියලා ඒව ගණන් ගන්න එපා ඉතින් මේ මිනිස්සයාගේ තියෙන මෝඩකම ඉතින් එහෙම කියලා හිතලා ඒව ගණන් ගන්න එපා තේරුණා නේද මොකද කරන්න ඕනේ පන්ති යන්න කියලා දෙයක් නැහැ. පන්ති යන්න එක පන්තිය පටන් ගත්තාම මේ පන්තියට එනවා. මම පන්තිය පටන් ගත්තාම මගේ පන්තියට එනවා. ඊට පස්සේ තව පන්තිය පටන් ගත්තාම තව එහෙකට එනවා. ඔහොම ඔයගොල්ලෝ කැරකි කැරකි ඉන්නේ. ඔය පන්ති ගැන හිත හිතේ හිටියෝ. තේරුණා නේද? ඉතින් මම මේ ට්‍රේනර් කෙනෙක් විදිහට මම මේ ඉංග්‍රීසි ඔයගොල්ලන්ට කියලා දෙන කෙනෙක් විදිහට මම කියන්නේ ක්ලාසස් වලට යන්න ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ක්ලාස් එක නෙමෙයි අන්තිම දේ. ඒක ඉගෙන ගන්න. මොකද ලංකාවේ ඕන තරම් ඉංග්‍රීසි ගුරුවරු ඉන්නවා. හොඳම හොඳ ඉංග්‍රීසි ගුරුවරු ඉන්නවා. මට වැඩිය ඕන තරම් හොඳ ඉංග්‍රීසි ගුරුවරු ඉන්නවා. යන්න ඒ කට්ටිය ළඟට. මම කියන්නේ හැබැයි එතනට ගිහිල්ලා හිතන්න එපා. ආ මෙයා තමයි හොඳම ගුරුවරයා. ආ මෙයා ළඟට ගියොත් ඉතින් අපිට මුකුත් කරන්න ඕනේ නැහැ. අපිට අපේ පාඩුව ඉන්න පුළුවන් සර් ඒ කියන්නේ ගුරුවරයා හරි ඒ මිස් හරි අපේ ඉංග්‍රීසි ටික හදලා දේවි. එහෙම හිතන්න එපා. ඒ විදිහේ මෝඩ තීරණ ගන්න එපා. තේරුණා නේද? මොකද්ද කරන්න ඕනේ? තමන් වැඩ කරන්න. තමන් ලොකු කට්ටක් ගන්න ඕනේ. හරි ලේසින් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි තමන්ගේ අතේ තමයි මේක තියෙන්නේ. තමන් හරියට ප්‍රැක්ටිස් කරොත් දවසකට පැයක් දෙකක් අරන් අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මම කියන්නේ ඒකයි. ඒ කියන්නේ අනිවාර්යෙන් දවසකට පැයක් දෙකක් අරන් මේ ඉංග්‍රීසි හොඳට ප්‍රැක්ටිස් කරන්න.
තේරෙනවාද? එහෙම කරොත් අනිවාර්යෙන් ගොඩ දා ගන්න පුළුවන්. එකම රහස තමයි දන්න වචන දෙක තුන. දන්නේ වචන දෙක තුනයි නะ. ඒ ටික බොරුවට හරි රඟපාන්න. ඉංග්‍රීසි පුළුවන් විදිහට රඟපාන්න. සද්දෙන් කතා කරන්න. අලුත් අලුත් දේවල් හොයන්න. අන්තිම දේ තමයි ඔයාට ඉංග්‍රීසි පුළුවන් නම් නැත්නම් ඔයාත් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඔයාට දැන් ටිකක් පුළුවන් වීගෙන එනවා නම් ඒ දන්න දේවල් ඔයාගේ යාළුවෙක්ට වෙන්න පුළුවන්. දරුවෙක්ට වෙන්න පුළුවන්. කාට හරි වෙන්න පුළුවන්. උගන්වන්න දන්න විදිහට හරි විදිහට ඒ ටික උගන්වන්න. හරි දේවල් උගන්වන්න. ඒක ලොකුම ලොකු පිනක්. මං කියන්නේ එකයි දන්න දේවල් අනික් කෙනාට උගන්වන්න. ඉතින් මම හිතනවා මේ අද කියලා දුන පාඩම ගොඩක්ම ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හැමෝටම. ඉතින් ඒ වගේම ඉංග්‍රීසි මුකුත්ම දන්නේ නැති, ඉංග්‍රීසි වලට ආස නැති, ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති ඒත් මුකුත්ම දන්නේ නැහැ කියලා හිතන කට්ටියට ඉතින් මේක ගොඩක්ම ගොඩක් ලොකු පාඩමක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම තමන්ගේ පුංචි දුවට පුතාට තමන්ටම ගෙදරින්නම් ඉංග්‍රීසි කතනේ උගන්වන්න පුළුවන්. මගේ නංගි රුවිනි සචිත්‍ර කරන Real Start Kids කියන YouTube channel එකට ගියොත් යන්නේ channel එකට තමන්ගේ පුංචි දුවට පුතාට තමන්ටම ඉංග්‍රීසි කතනේ උගන්වන්න පුළුවන්. ඒ වගේම මගේ පරණ පාඩම් ටික ටෙලිෆෝන් කන්වර්සේෂන්ස් වෙන්න පුළුවන්. ඒ වගේම මූලික ස්පෝකන් ඉංග්‍රීසි පාඩම් ටික, බේසික් පාඩම් ටික, ඉතින් ඒව හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන් මගේ channel එකේ කලින් videos ටික බැලුවොත්. ඉතින් ඒ ටිකත් බලන්න තමන්ගේ ඉංග්‍රීසි දැනුම පුළුවන් තරම් වර්ධනය කරගන්න. ඒකමනින් අපි අලුත්ම අලුත් පාඩම්කින් හම්බ වෙමු. හැබැයි ඒ හම්බ වෙනකන් මගේ හැම යාළුවෙක්ම වෙනදටත් වැඩිය ගොඩක්ම ගොඩක් පරිස්සමෙන් ඉන්නවනේ.